උසස් පෙළ විභාගයේ පහුගිය අවුරුද්දේ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන්නේ. මේ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ සාමාන්‍යයෙන් හොඳ ඉසඩ් එකක් තියෙන දරුවන්ට මේ දවස්වල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තමන්ට කැම්පස් යන්න පුළුවන්ද බැරිද කියන එක. ඒක තෝරගන්නේ කොහොමද කියන එක ගොඩක් ප්‍රශ්නයක්. Facebook එකේ ගියපම හැමෝම තමන්ගේ ඉසඩ් ලකුණ ඩිස්ත්‍රික් රෑන්ක් එක අයිලන්ඩ් රෑන්ක් එක මේ වගේ අදාළ තමන්ගේ විෂයන් ටික දාලා ගොඩක් අය අහනවා එයා කැම්පස් සිලෙක්ට් වෙයිද නැද්ද කියලා. ඉතින් මේක මම අද කියලා දෙන්න යන්නේ එහෙම අහන්න නැතුව තමන්ටම මේක තෝරගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක ඉස්සරහට රැඳිලා ඉන්න මේක බලන්න මේ කියලා දෙන ඉදිරියට කරොත් ඕගොල්ලන්ව තේරුම් ගන්න පුළුවන් ඔයා කැම්පස් සිලෙක්ට් වෙනවද නැද්ද කියන එක. ඊට අමතරව කැම්පස් විතරක්ම නෙවෙයි ඕගොල්ලන්ට ප්‍රයිවට් ආයතන එහෙම නැත්නම් රජයට අනුබද්ධ තවත් උසස් අධ්‍යාපන ආයතන තියෙනවා. ඒ වගේම පිරිනමන උසස් ඩිප්ලෝමා ඩිප්ලෝමා සහ උපාධි ලබා ගැනීමට තියෙන හැකියාව ගැන මම අද මේ වීඩියෝ එකේ කියලා දෙනවා. ඉතින් ඒකත් බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ෆොරෙන් ඔපචුනිටීස් තියෙනවා. ඒවට යනවා නම් ඒව ගැනත් අපි ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. මේ වීඩියෝ එක බලන්න. එතකොට තේරෙයි මොකද්ද කරන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන UGC.ac.lk කියන වෙබ්සයිට් එකට එන්න ඕනේ. මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ශ්‍රී ලංකාව කියන එකට මෙන්න මෙතන තියෙන යුනිවර්සිටි ඇඩ්මිෂන් කියලා ටැබ් එකක්. මේ යුනිවර්සිටි ඇඩ්මිෂන් කියන ටැබ් එකට ආවට පස්සේ ඔයගොල්ලන් මෙතන බලා ගන්න පුළුවන් ඇඩ්මිෂන් හෑන්ඩ්බුක්ස් කියලා තියෙනවා. මේ ඇඩ්මිෂන් හෑන්ඩ්බුක්ස් උඩ ක්ලික් කරපුවම ඔයගොල්ලන් මෙතන පෙන්වන 2020-21 يعني 2020 අවුරුද්දේ හෑන්ඩ්බුක් එක යුනිවර්සිටි ඇඩ්මිෂන් හෑන්ඩ්බුක් එක. හරිද? දැනට මේක තියෙන්නේ මම මේක අනුසාරයෙන් කියලා දෙන්නම්. මේකම තමයි ඇප්ලයි වෙන්නේ දැන් ඕගොල්ලන්ට අදාළ හෑන්ඩ්බුක් එක නිකුත් කරාට පස්සේ. හරි? මෙතනින් ඕගොල්ලන්ට අවශ්‍ය ලැන්ග්වේජ් එකෙන් මේ හෑන්ඩ්බුක් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගත්ත හෑන්ඩ්බුක් එක. මේක ඕගොල්ලන්ගේ විභාගයට අදාළ එක නෙවෙයි. මොකද ඕගොල්ලන්ගේ විභාගයේ 2021 තිබ්බේ. මේක ඊට කලින් අවුරුද්දට අදාළ හෑන්ඩ්බුක් එක. මෙතන පෙන්නන අපසුසස් පෙළ විභාගයේ 2020. මේක පරණ එක. එතකොට අවුරුද්ද ග්‍රහ පැත්ත එක මම මේක අරගෙන හැබැයි පෙන්වන්නම් කොහොමද සිලෙක්ට් වෙනවද නැද්ද කියලා තෝරගන්නේ කියලා. හරි. මේකේ ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ සාමාන්‍ය දැන් ඕගොල්ලෝ දැනුවත් නේ ඕගොල්ලෝගේ තියෙන ඕගොල්ලෝගේ ඉසඩ් එක මොකද්ද, රෑන්ක් එක මොකද්ද සහ ඕගොල්ලෝ කරපු විෂය මොකද්ද, ඒකට අදාළව යන්න පුළුවන් යුනිවර්සිටිස් මොනවද අන්න ඒකට අපි වීඩියෝ එකක් වෙනම කරලා තියෙනවා. එතකොට ඒක ඇසුරෙන් ඕගොල්ලොන්ට ඒ ටික බලා ගන්න පුළුවන්. හරි. මම කියලා දෙන්න යන්නේ දැන් කොහොමද Tamante යන්න පුළුවන්ද බැරිද කියලා බලාගන්නේ කෙටියෙන්. මෙන්න මෙතන 9 වෙනි කොටස කියන තැනට එන්න ඕනේ. හෑන්ඩ්බුක් එකේ 9 වෙනි කොටස කියන තැනට එන්න ඕනේ. මේ 9 වෙනි කොටසට ආපුවම ඔයගොල්ලන්ට මෙන්න මෙතන පෙන්නනවා වගුවක්. මේ වගුව පටන් ගන්නෙම විශ්වවිද්‍යාල ප්‍රවේශය ඒ අදාළ අවුරුද්ද දාලා 2019-20 අධ්‍යයන වර්ෂය සඳහා ඒ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන වර්ෂය 2019 අපසුසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත නව නිර්දේශය මත එක් එක් දිස්ත්‍රික්කෙහි විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම ඉසඩ් ලකුණු. දැන් මේ එතන පටලගන්න එපා. මෙතන දාන්නේ එක්සෑම් එක ලියපු අවුරුද්දට කලින් අවුරුද්දේ යුනිවර්සිටි ගත්ත අයගේ ලකුණු තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. ඔයාලා 21 ලිව්වා නම් ඕගොල්ලොන්ගේ 21 ඕගොල්ලන්ට අදාළ පොතේ එන්නේ 20 කැම්පස් ගත්තේ මොන ඉසඩ් ලකුණෙන්ද කියන එක තමයි ඕගොල්ලන්ට අදාළ වෙන්නේ. දැන් මේක 2020 පොතනේ. 2020 පොත නම් ඒකට අදාළ වෙන්නේ ඊට කලින් අවුරුද්දේ. يعني 2019 A level ලියපු ළමයිගේ කැම්පස් ගත්ත අයගේ සිලෙක්ට් උන අවසාන ඉසඩ් ලකුණ. හරි. එතකොට මම මේක මෙහෙම කියලා දෙන්නම්. බලන්න දැන් අපි මම දැක්ක එකක් Facebook එකේ එක්කෙනෙක් අහලා තිබ්බා එයා engineering technology කරලා ඊට පස්සේ එයා campus select වුණා. එයාට ඔටෝමොබයිල් කරන්න ඕනේ යාපනයේ university එකේ කියලා. යාපනයේ හරි තව ජපුර හරි එයාට ෂුවර් නැහැ එයාගේ cert score එක අනුව select වෙනවද නැද්ද කියන එක. එයා හිතනවා ජපුර select වෙන්නේ නැති කියලා. දැන් මේක බලනකොට ඕනෙම කෙනෙක්ට මුලින්ම බලා ගන්න පුළුවන් මෙතන ඒගොල්ලොන්ගේ තියෙන්නේ මේ බලන්න medicine වලට අදාළ ටික මෙතන තියෙනවා. ඊට පස්සේ agriculture food science ඔය ටික තියෙනවා. ඊට පස්සේ මෙතනට ආපුවම බයොලොජිකල් සයන්ස් ඒ ටික තියෙනවා. ඊට පස්සේ ඇප්ලයිඩ් සයන්ස්, ඊට පස්සේ ඉංජිනියරින්, හරි ඊට පස්සේ කම්පියුටර් සයන්ස් ඔය පැත්තට අදාළ ටික. ඊළඟ පිටුවට ගත්තාම ෆිසිකල් සයන්ස්, ඊට පස්සේ ඒකට අදාළ ඇප්ලයිඩ් සයන්සස් ටිකක් තියෙනවා. ඊට පස්සේ
මැනේජ්මන්ට් ටික තියෙනවා ඊළඟ පිටුවල ඊට පස්සේ කොමර්ස් ටික තියෙනවා හරි ඊට පස්සේ ලෝ ඇන්ඩ් ඊට පස්සේ අන්තිමට ගියපම ආර්ට්ස් ටික තියෙනවා ඊළඟට හරි ඊට පස්සේ මෙතනින් ගත්තම සෝෂල් සයන්ස් ඒ පැත්ත ඊට පස්සේ මෙතනින් ගියපම තොරතුරු තාක්ෂණය ඒ වගේ සංඛ්‍යානේ අන්න ඒ වගේ භූගෝල විද්‍යාව ඔයගේ විස්තර තියෙනවා එතන හරි ඊට පස්සේ ඊළඟ වගුවට ගියපම ඒත් ඒ වගේ ඊට පස්සේ යුනානි සිද්ධ මෙඩිසින් ඊට පස්සේ නර්සින් වගේ ඒවා හරි ඊට පස්සේ ෆාමකොලොජි අන්න ඒ වගේ ඒවා තියෙනවා හරි MLT ඔය ටික තියෙනවා ඊට පස්සේ මෙහෙම ආපුවම ඊට පස්සේ ඔය විවිධ විෂය ධාරාන් වලින් යන්න පුළුවන් ඒවා ඊට පස්සේ එක එක විෂයන් හදාරලා මොන විදිහටද එක එක විශ්වවිද්‍යාල වල තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තමයි මෙන්න මේකේ මෙතන පෙන්වලා තියෙන්නේ හරි ඊට පස්සේ මෙහෙම පහළට ආපුවම අපිට එක තැනක හම්බ වෙනවා ඉංජිනේරු තාක්ෂණ වේදේ සහ BST මේ දෙකෙන් යන්න පුළුවන් විශ්වවිද්‍යාල ඩිරෙක්ට් මේ දෙක කරලා යන්න පුළුවන් මේවම කරන්න යන්න පුළුවන් විශ්වවිද්‍යාල ටික ඊළඟට හම්බ වෙනවා හරිද එතකොට නමුත් ඕගොල්ලොන්ගේ විෂය සංකලනය අනුව ඕගොල්ලොත් අර මම අර කලින් වීඩියෝ එකේ කියලා දුන්න විදිහට ඕගොල්ලොන්ට යන්න පුළුවන් යුනිවර්සිටීස් සහ ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඕගොල්ලෝ කලින් ඩෙන්ටිෆයි කරලා තියාගන්න ඕනේ හරිද ඒ අයිඩියා එකෙන් තමයි මේ වගුවට එන්න ඕනේ හරි දැන් මේ වගුවට ආවට පස්සේ ඕගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද තමන්ගේ දිස්ත්‍රික්කයේ තෝරගන්න ඕනේ තමන්ගේ දිස්ත්‍රික්කයේ තෝරගෙන අදාළ තමන්ට අදාළ ඩිග්‍රී එක තෝරගන්න ඕනේ යන විශ්වවිද්‍යාලයත් එක්ක ඒ ටික බලාගන්න ඕනේ මෙතනින් මෙතනින් තමන්ගේ දිස්ත්‍රික්කයේ තෝරගන්න ඕනේ දැන් මම මෙතන ඔයාලට එකක් අරන් පෙන්නන්නම් හරි මෙන්න මෙහෙම දැන් අපි හිතමු මෙතන කුරුණෑගල දිස්ත්‍රික්කය කියලා කරුණාම කුරුණෑගල වෙන් කරගත්තා හරි අපි හොකර වෙන කලර් එකක් උදාගමු නොෆිල් හරි මොන කුරුණෑගල කියන එක අපි දැන් තෝරගත්තා කුරුණෑගල තෝරගත්තට පස්සේ අපි බලමු මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හරි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊටෙක් වලින් එතකොට ඊටෙක් වලට අදාළ ටිකක් අපි වෙන් කරගමු නේ ඊටෙක් වලට අදාළ ටිකක් අපි වෙන් කරගමු හරි ඔන්න ඔය කැල මෙන්න මේ ටික තමයි ඔයා බලන්න ඕනේ හරි මෙන්න මේ ටිකේ බලන්න එක එක විශ්වවිද්‍යාල කොළඹ ජපුර කැලණි යාපනේ රුහුණ හරි රජරට සබරගමු වයඹ ඌවවෙල්ලස් ඔන්න ඔය ටිකේ මෙන්න මෙතන බලන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ අරන් තියෙන්නේ 1.8643 මෙන්න මේ විදිහට 2.6යි. ඒතර ඌවවෙල්ලස්සට අරන් තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 1.2211. මෙන්න මේ ඉසඩ් ලකුණ කියන්නේ 2000 දැන් අපි මම මේ උදාහරණ ගන්නම්. මෙන්න මෙතන ගන්නම්. හරි. 1.2211. මේ කියන්නේ ගිය අවුරුද්දේ එක්සෑම් එකේ රිසල්ට්ස් ආවට පස්සේ ළමයි ඊටෙක් වලට ඇප්ලයි කරනවා. ඌවවෙල්ලස්සටත් ඇප්ලයි කරලා තියෙනවා. ඌවවෙල්ලස් විශ්වවිද්‍යාලයට අපි හිතමු ළමයි 50යි ගත්තේ කියලා උදාහරණයක් විදියට ළමයි 50යි ගත්තේ කියලා ඒ 50 දෙනාගෙන් 50 වෙනියගේ අන්තිමේට ඇතුළත් වුණ ශිෂ්‍යයාගේ ඇතුළත් වීමට අදාළ ඉසඩ් අගය තමයි මෙන්න මේ 1.2211 කියලා කියන්නේ. එතන තමයි කට් ඔෆ් එක. ඒ කට් ඔෆ් එකෙන් පහළ අය ඌවවෙල්ලස්සට තේරුණේ නැහැ කියන එක තමයි මෙතන අර්ථය. ඒ කියන්නේ ගිය අවුරුද්දේ තේරුණ අවසාන ළමයාගේ මේ විශ්වවිද්‍යාලයට තේරුණ අවසාන ළමයාගේ ඉසර ලකුණ තමයි 1.2211. ඒ වගේම තමයි අපි මේක ගමු නිකන් උදාහරණ රජරට විශ්වවිද්‍යාලය 1.2432. ඒ කියන්නේ රජරට විශ්වවිද්‍යාලයේ ඊටෙක් කරන්න තේරුණ අවසාන ළමයාගේ ඉසර ලකුණ කට් ඔෆ් එක. එතනින් පහළය තේරුන්නේ නැහැ. එතනින් උඩය තමයි ඒකට තේරිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක තේරුම් ගන්න ඕනේ. ඒතකොට නිකන් හිතන්න අපි හිතමු 2020 ළමයෙක් කියලා. 2020 ලෙවල් කරපු ළමෙක් අපි හිතමු එයාගේ ඉසඩ් එක තියෙනවා 1.8888ක් තියෙනවා කියලා එදෝ 1.8888ක් තියෙනවා හරි එතකොට මෙයාට පුළුවන් කුරුණෑගල දිස්ත්‍රික්කේ නම් මෙයාගේ 1.8888 උදාහරණයක් විදිහට මම ගත්තේ හරි ඔයාගේ ඉසඩ් එක 1.8888 කියලා හිතමු ඔයා කුරුණෑගලෙන් දැන් ඊටෙක් වලට යන්න ලෑස්ති මෙන්න ඔයාට යන්න පුළුවන් විශ්වවිද්‍යාල ටික ඔයාගේ සෙඩ් එක 1.8888 හරි එතකොට ඔයා බලන්න මෙතන ඔයාගේ සෙඩ් එකට යන්න පුළුවන් මෙන්න මෙතන බලන්න 1.8643 ඔයාට මෙතනට ඇප්ලයි කරන්න කොළඹට ඇප්ලයි කරත හැකි ඔයාට මේකට ඇප්ලයි කිරීම හැකියාව නැහැ ජයවර්ධනපුරට ඊට පස්සේ කැලණියට ඇප්ලයි කරන්න පුළුවන් යාපනේ මේ ඕන එකට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් මොකද ඔයාගේ සෙඩ් එක මීට වඩා වැඩි ජපුර හැර අනිත් ඕන එකකට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේක
දීලා තියෙන්නේ ගෙස් කරලා ඇප්ලයි කරන්න. ගෙස් කරලා ඇප්ලයි කරන්න තමයි මේක දීලා තියෙන්නේ. ඔයා ඇප්ලයි කරයින් පස්සේ UGC එකෙන් ඒ අදාළ විශ්වවිද්‍යාල වලට ඕගොල්ලන්ව බෙදලා 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 ඕගොල්ලන්ගේ සෙට් එක සහ ඕගොල්ලන්ගේ ප්‍රෙෆරන්ස් එක අනුව ඕගොල්ලන්ව බෙදලා බෙදලා දානවා. ඒ දැම්මර පස්සේ අපි හිතමු යුනිවර්සිටි දැන් ඔක්කොම ෆිල් වෙනවා කියලා. කොළඹ ෆිල් වුණා, ජපුර ෆිල් වුණා, කැලණිය ওই විදිහට ඌවෙල්ලා සැරණිකම් ওই ටික ෆිල් වුණා. ෆිල් වුණාට පස්සේ ඒ විශ්වවිද්‍යාල වලට තේරුණා ඒ අදාළ කෝටා එකේ අන්තිමේටම තේරුණු ළමයා ඉන්නවනේ. අන්න ඒ ළමයාගේ ඉසඩ් එක දාන ඕගොල්ලන්ට කට් ඔෆ් මාක් එක විදිහට යුනිවර්සිටි ගන්න ටික දවසකට කලින් කට් ඔෆ් එක විදිහට අන්න ඒක නිකුත් කරනවා. එතකොට ඔයාගේ ඉසඩ් එක ඒ කට් ඔෆ් එකට වඩා වැඩි නම් ඔයා ඒ ඉල්ලුම් කරපු විශ්වවිද්‍යාලයට ඔයාව සිලෙක්ට් වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට ගෙස් කරලා බලා ගන්න පුළුවන් UGC හෑන්ඩ්බුක් එක දැම්මට පස්සේ ඒක පෙන්නනවා කලින් අවුරුද්දේ ඔයගොල්ලෝගේ දිස්ත්‍රික්කෙන් මොන මාකෙන් උඩද මොන ඉසඩ් එකෙන් උඩ කට්ටියද ඒ අදාළ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඒ අදාළ විශ්වවිද්‍යාලයට තේරුණේ කියන එක. ඉතින් ওই විදිහට තේරුම් ගන්න පුළුවන් නිකන් එහෙට මෙහෙට අහහා බය වෙලා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට අවබෝධයක් තියනවා නම් ඔයගොල්ලන්ට මම හිතනවා ඉතාල පැහැදිලිව තමන් තේරෙනවා නැද්ද කියන එක තෝරගන්න පුළුවන් වෙයි. ඊළඟට හෑන්ඩ්බුක් එක නිකන් බලන් ඉන්න ආව ගමන් මේ දේ කරලා බලන්න ඔයගොල්ලන්ට ඔගොල්ලොන්ගේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් තමන්ටම හොයාගන්න පුළුවන් වෙයි.